ඉතින් අතරවට පේන විදිහට චිනි මෙතන වයර් එකක් අල්ලගෙන ඉන්නවා. ඒක කනෙක් කරගන්න උත්සාහ කරනවා වගේ. අනෙක් පැත්තෙන් ඉම්ලයා වෙලා ස්විච් එක ඔන් කරන්නයි හදන්නේ. අතරවට තේරෙනවා සිද්ධ වෙන්න යන්නේ ගොඩක් අනතුරුදායක දෙයක් කියලා. ඉතින් ඔහොත් ඉන්නේ ගොඩක් කලබල වෙලා. හැබැයි මේ කිසිම දෙයක් ඉම්ලේ දන්නේ නැහැ. මේ හැම දෙයක්ම චිනිගේ ප්ලෑන්ස්. මෙතන බිම වතුර බෝතලෙත් හැලිලා ඉම්ලේ ස්විච් එක ඔන් කරපු ගමන්ම චිනේට අනිවාර්යයෙන්ම කරන්ට් එක වැදෙන්නයි යන්නේ. අතරම ඇවිල්ලා ඒව බේරගන්නවා කියලා දන්න නිසාම චිනි ඔහුට පේන මේ අවධානම ගන්නවා. අතරම ඇවිල්ලා චිනිව පැත්තකට තල්ලු කරනවා. ඒ අසේ ඔහු චිනිට කෑ ගහනවා. මේන් ස්විච් එක ඔෆ් කරලායි තියෙන්නේ. ඔයා එක නෝටිස් කරේ නැද්ද? කොහොමද මේ තරම් කෑලස් වෙන්නේ? ඉම්ලෙත් දවගෙන එනවා මෙතෙන්ට. අහනවා අතරමගෙන් මොකද උනේ කියලා. අතරම කේන්තියෙන් ඉම්ලෙගෙන් අහනවා. ඔයා දන්නේ නැද්ද ඔයා මොනාද කරන්න හැදුවේ කියලාවත්? ඔයා කරන්න හදපු වැඩේ නිසා චිනේට තව ටිකෙන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් තමයි වැදෙන්නේ. අය අහනවා චිනේගෙන් අක්කේ ඔයා හොඳින්ද? අතරම අහනවා කේන්තියෙන් චිනේගෙන් ඔයා මොනාද මේ කරන්න හදන්නේ? ඉම්ලෙත් අහනවා අක්කේ ඔයා මෙතනින් ගියා නේද? චිනේ කියනවා අතරමට මං මෙතෙන්ට ආවේ ඉම්ලෙට උදව් කරන්න. මෙතන ඩෙකරේට් කරන්න. අතරම අහනවා ඩෙකරේට්? චිනේ කියනවා ඔව්. මං කොහොමද මගේ නංගිව ප්‍රතික්ෂේප කරන්නේ? අතර වහනවා එතකොට මේ හොටල් එකේ ස්ටාෆ් එක කොහෙද? අතර වහනවා ඉම්ලෙකෙන් මට තේරුම් ගන්න බැරි අයියෝ මේ තැන මේ විදිහට සරසන්න උත්සාහ කරේ කියලා. අනික මේ දේවල් මොනාද මේ? ඊට වඩා බලන්නකො ඔයා ඇඳගෙන ඉන්න හැටි. ඔයා ඕනවටත් වැඩිය ඩ්‍රෙස් කරලා. ඇයි මේ? මං මේ දෙයියන්ගේ නාමෙන් ඉම්ලෙ කියන්නේ මේක නිකම්ම නිකන් ඩිනර් එකක් විතරයි. එහෙම නැතුව මේක වෙඩින් එකක් නෙමෙයි. ඉම්ලෙ කියනවා මට ඕන කරේ ඔයාට සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒකයි මං අක්කගේ උදව් ගත්තේ. මට ඩේට් එකක් ඕනේ වුණේ නෑ කොහෙත්ම. අතරවා කියනවා මේක කොහෙත්ම ඩේට් එකක් නෙමෙයි. ඉම්ලෙ මං ඔයාට එන්න කිව්වේ මාත් එක්ක ඩිනර් එකක් ගන්න කියලා. මට ඕනේ වුණේ ඔයාව නෝමල් ඩිනර් එකට එක් කරගෙන යන්න. ඒකත් ඔයාට තෑන්ක්ස් කරන්න ඕනේ නිසා. ඒත් මං දැනගෙන හිටියේ නෑ ඔයා මේ තරම් දේවල් වලට කැමැත්තෙන් ඉඳලා කියලා. ඔයා මේ නෝමල් ඩිනර් එක ඩිනර් ඩේට් එකක් කරගෙන. ඒ මතවට මේ ඩෙකරේෂන්ස් ඔයාට ඕන කරන්නේ දේවල් කොම්ප්ලිකේටඩ් කරගන්නද? එහෙම ඕනේ නම් ඔයා ඒ දේවල් තනියම කරගන්න. ඔයා මොකටද මේ අහිංසක කැලෝ මෙතෙන්ට කරගෙන ආවේ? පේන්නේ තෑ ඉන්න තත්වේ. එම්ලේ මං කවදාවත් හිතුවේ නෑ ඔයා මේ තරම් ඉරෙස්පොන්සිබල් වෙයි කියලා. මං මොනාද ඔයාලගේ පවුලයට කියන්නේ? මෙයාට මොන හරි දෙයක් සිද්ධ වුණා නම් එහෙම? ඉතින් චිනේ කියනවා ආටෝ ප්ලීස් ඔය විදිහට එම්ලේට බනින්න එපා. එයා නිකන් මේ. අතරවා කියනවා එම්ලේට හිතාගෙන හිටිය ඔයා හිතන්නේ අනික් අය ගැන කියලා. හැබැයි ඉතින් මං සම්පූර්ණයෙන්ම වැරදි. ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන් මෙයාගේ සෞඛ්‍ය ලොකු අවධානමකට තමයි දාලා තියෙන්නේ. එහෙම වෙලත් මෙයා උත්සාහ කරන්නේ ඔයාව බේරගන්න. මට අදරේ ඕනේ ඔයාට තෑන්ක්ස් කරන්න ඉම්ලි. ඒ මොකද මං සතුටෙන් හිටපු නිසා. හැබැයි ඔයා ඒ හැම දෙයක්ම විනාශ කළා දැම්මා. මේ ඔයාගේ සර්ප්‍රයිසස් එක හැම දෙයක්ම විනාශ වුණා. දැන් මේ කරපු හැම දෙයකටම ඔයාට ගොඩාක් තෑන්ක්ස් ඉම්ලි. ඉම්ලි කතා කරන්න උත්සාහ කරත් අතරම කියනවා මාත් එක කතා කරන්න එන්න එපා. මට ඔයා කියන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ. එහෙම කියලා අතරම මෙතනින් යනවා. ඉතින් චෙනේ ඊට පස්සේ බරුවට ඉම්ලගේ හිත හදන්න උත්සාහ කරනවා. මොකද ඉතින් ඇයට ඕන කරපු දේ සිද්ධ වෙච්ච නිසා. පස්සේ ඉම්ලි චෙනේ අතරමයි තොන්දෙනා මෙනවා රාන හවුස් එකට. මෙයාලා තොන්දෙනා එන විදිහ දැකලා ආකාශය කියයි දෙන්න කතා වෙනවා. දැන් චුට්ටකට කලින් ආටෝ හිටියේ සිංකර කර ගොඩක් සතුටින්නේ. බලන්නකො ඒ දැන් ඉන්න විදිහ. චිනී කරනම් කොහෙත්ම විශ්වාස කරන්න බෑ. වෙරි බෑඩ්. අය ආකාශට කියනවා හොඳ වෙලාවට තමයි මං චිනී එක්ක එකතු වුණේ. ඉතින් ගෙදර ඇවිල්ලා චිනී කියනවා ආච්චිත් එක්ක වෙන මොනාද ආච්චි අම්මේ? ආටෝ ඉම්ලිට ගොඩක් බැන්නා. හරිම රෆ් විදිහට තමයි එයා බැන්නේ. මමත් අපරයක් දෙකක් යනකම් ගොඩක් බය වෙලා හිටියේ. ආච්චි අම්මේ ඇත්තටම එක නම් මරු අදහස. අනෙක් පැත්තෙන් අනෝ කියනවා ඔය වෛරය තව තව පතුරවන්න උත්සාහ කරන්න චිනි. චිනේ කියනවා ඔව් ආච්චි අම්මේ මේ වෛරය ටික ටික වැඩි වෙලා ගහක් වුණාට පස්සේ ඒ හෙවන යටට ගිහිල්ලා චිනි රානා එයාගේ සල්ලි ටික ගණන් කරනවා. ඉතින් අනු අහනවා චි බේබි කවදද ඒ දවස එන්නේ? චිනි උත්තර දෙනවා ඉක්මනින්ම එනවා ආච්චි අම්මේ. එක පාරක් එම්ලගේ ඩෑඩ්ගේ ප්‍රොපර්ටිස් ටික ආටෝ ලියාගත්තට පස්සේ මං අනිවාර්යෙන්ම ආටව කසාද බඳිනවා. නැත්නම් ඉතින් ඔය ආටෝ සත පහක් නැතුව මට කිසිම වැඩක් නැහැ. එතකන් මං ඉම්ලිගේ ආටෝගේ අතර
ලකු ලකු වැරදි වැටහීම් ඇති කර කර ඉන්නංකෝ. ඔයා කියපු විදිහටම මම කරන්න. මේ කතා බහ හට වෙලා ඉඳගෙන රුද්‍රරාණ අහගෙනයි ඉන්නේ. චිනි අන්තිමට දකිනවා ඔහුව. රුද්‍රරාණ එනවා කාමරය ඇතුළට. චිනි කියනවා, මං මේ ආච්චිව මත එක කතා කර කර හිටියේ. ස්ටරානා කියනවා චිනිට, ඔයා ඉපදිලා තියෙනව බොරුවත් එක්ක. බොරු කියන්න ආට ගොඩක් පුරුදුයි නේද? ඒකනේ ඔයා මටත් දැන් බොරු කරන්න උත්සාහ කරන්නේ. චිනේ කියනවා, බලන්නකෝ මට හරිම දුකයි. ඔයා කොහොමද මට පරාදු වුණාට පස්සේ ඒ දේවල් ඉවසගෙන ඉන්නේ? මොකද ඉතින් ඔයාගේ පුතා ආටෝ, එයා මං කියන පදයට නටන ගමන් ඉන්නේ. එවලාවේදී රුද්‍රරාණා කියනවා, චිනේ මං මේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ, කයිවාරු ගහන මිනිස්සු කරන්නේම කයිවාරු ගහන එක විතරයි. ඔයාලට කරන්න පුළුවන් දෙත් ඒක විතරයි. මං දන්නවා ඔයාට මොකත් කරන්න බෑ කියලා. අනික ඉතින් ඔයාගේ වැරදි වලින් ඔයා දෙයක් ඉගෙන ගන්නෙත් නැහැනේ. චිනේ කියනවා, ඔයාට මතක ඇති ඔයා මට කලින් චැලෙන්ජ් කරානේ. හැබැයි ඉතින් මං දැන් ඉන්නේ ඔයාගේ ගෙදර. කොහොමත් ඉතින් මං තමයි ඔයාගේ අනාගත ලේලි වෙන්නේ. රුද්‍රරාණා කියනවා, ලේලි? ඔයාට කවදාවත් එතනට එන්න බෑ චිනේ. චිනේ කියනවා, ඔයාට කොහෙත්ම මාව නවත්තන්න බෑ මිස්ටර් රානා. ඔහු කියනවා, එතකොට මං කොහොමත් ඔයාව හැන්ඩල් කරන්නේ නෑ චිනේ. එහෙම අවශ්‍යතාවයකුත් නෑ. එම්ලි ඔයාව හැන්ඩල් කරාවේ. චිනේ එතකොට හිනා වෙනවා. එම්ලි, මට පේන විදිහට ඔයාගේ වයස ප්‍රශ්නයක් නේද? ඔයා මේ වෙලාවේදී බෙට් කරන්නේ වැරදි අශ්වයකට මිස්ටර් රානා. කමක් නෑ ඉතින්, මං මාව ප්‍රශංසා කරගන්නේ නැතුව ඉන්නම්කෝ. හැබැයි ඉතින් ඔයාටම ගිහලා චෙක් කරගන්න පුළුවන් වේ. ආටු ගේම්ලිගේ මුණ දැක්කහම එයාලගේ හදවත් කොච්චර ඇත්තලාද තියෙන්නේ කියලා. මට එම්ලි ගැන හරිම දුකයි. මෙහෙම කරන්නකෝ, ඔයා ගිහිල්ලා එම්ලිට ඇත්ත කියන්න. පස්සේ දවසක මේ ගෙදරින් යනවා වෙනුවට ඇත්ත දැනගත්තට පස්සේ එයා දැම්මම මෙහෙන් පිටත් වෙයි මිස්ටර් රානා. ඒකෙන් ඉතින් හැමෝගෙම කාලෙත් ඉතුරු වෙනවනේ. රුද්‍රරාණා කියනවා, චිනේ ඔයාගේ නරක අරමුණ සාර්ථක කරගන්න කොහෙත්ම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවෙදි එම්ලිත් මෙතෙන්ට එනවා. එම්ලි අහනවා රුද්‍රරාණාගෙන්, තාත්තේ ඔයා කොහොමද චිනියක් අකගේ කාමරයට ආවේ? රුද්‍රරාණා කියනවා, පොතේ මං මේ ආවේ ඔයාගේ අකගේ සෞඛ්‍ය කාමද කියලා දැනගන්න. මට දැනෙනවා ඔයා කොහොමත් ඉක්මනින්ම අකව සනීප කරයි කියලා. එයා කොහොමත් ඉක්මනින් සනීප වෙන්නත් ඕනනේ. ඔයාට මහන්සි ඇතිනි පොතේ, යන්න ඔයාගේ රූම් එකට ගිහලා විවේක ගන්න. එම්ලි මෝන බර කරගෙන ඉන්නකොට අතරවගේ තාත්තා අහනවා, එම්ලි පොතේ මොකක් හරි ප්‍රශ්නයක්ද? චිනේ කියනවා, මෙයාලා දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වුණා අංක. දැන් මෙයාලා දෙන්නට දෙන්න කතා කරන්නේ නැහැ. එවනාවේදී රුද්‍රරාණා කියනවා, එම්ලි පොතේ දෙවියන්ගේ එක එක ස්වරූප තියෙනවා. ඉතින් රණ්ඩු සරුවල් ඒවත් ආදරේ එක එක පැතිකඩ. ඔයාටත් මේ දේවල් වලින් අත්දැකීම් ගන්න පුළුවන් වේවි. ඔයා දන්නවද, දෙවිකා සමහර වෙලාවට මාත් එක්ක කේන්ති ගන්නවා. එම්ලි අහනවා, තාත්තා මොකද එතකොට කරන්නේ? මං ගිහිල්ලා දෙවිකාගේ කැමැතිම ඩිෂ් එක හදනවා. එම්ලි පොතේ ඔයා දන්නවද, ඩ්‍රයිව් කරද්දී අපි හරියට පාර දැනගෙන ඉන්න ඕනේ. වැඳීමක් පවත්වාගෙන යනකොටත් එහෙමම තමයි. තේරුමක් නැති දේවල් වලට අපි රණ්ඩු සරවල් වෙන්න ඕමනා නෑ. බැඳීමක් තියෙනවා නම් අපි එතනදී එකිනෙකාගෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම සමාව දෙන්නත් පුරුදු වෙන්න ඕනේ. වරද්ද කාගේ අතේ තිබුණත් ඒකට කමක් නෑ. ඔයා දන්නවද, මං දේවිකා එක රණ්ඩු වුණත් එහෙම මගේ තමයි අනිවාර්යයෙන්ම වැරද්ද තියෙන්නේ. හැබැයි ඉතින් දේවිකා හැමදාමත් මට සමාව දෙනවා. ඒ නිසා අපි අර මෝට අතරවට කරුණාකරලා සමාව දෙන්න. එම්ලි අහනවා, තාත්තා කොහොමද දන්නේ මගේ අතේ වැරැද්දක් නෑ කියලා? ඔයා මගේ මහත්තයව නැතුව විශ්වාස කරන්නේ මාව නේද? ඒක නම් හරිම වැරදි තාත්තේ. රුද්‍රරාණා කියනවා, හරි එහෙනම් ඔයා ගිහලා හැම දෙයක්ම හරි ගසන්න ඕනේ. ඉතින් හයිෆයි එහෙකුත් ගහලා එම්ලි මෙතනින් පිටත් වෙනවා. චිනේ කල්පනා කරනවා, කොයි තරම් නම් අමාරු වෙන්ද මං එම්ලිව ඇඬෙව්වේ. ඒත් මෙයාට අග්ගාල එම්ලිව චේර් අප් කරානේ. මට මොන හරි වෙනස් දෙයක් අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙයි වගේ. ඉතින් දේවිකා යනවා අටෝ මොන ගැහෙන්න. ඇය අහනවා, පුතේ ඔයාලා ඉක්මනින්ම ආවද? කෝ එම්ලි? අතරව කියනවා මං දන්නේ නෑ කියලා. දේවිකා අහනවා, මොකක්ද ඒකේ තේරුම? මොකද උනේ කියලා කියන්නකෝ. අතරව කල්පනා කරනවා, මම මං චිනේ නිසා එම්ලිත් එක්ක කේන්තියෙන් ඉන්නේ. හැබැයි මට මේක ඔයත් එක්ක ෂෙයා කරගන්න විදිහක් නෑ. ඔව් කියනවා, මං ඇත්තටම එම්ලිට කිව්වේ ටේබල් එකක් රිසර්ව් කරන්න විතරයි. එයාට ඒක අමතක වෙලා ඉතින් මං එයාට බැන්නා. එයාත් එක්ක රණ්ඩු කරා. දේවිකා අහනවා, මේ තරම් පොඩි ප්‍රශ්නයකට ඔයා එම්ලිත් එක්ක රණ්ඩු කරා? දේවිකා කියනවා අතරවට, පොතේ මං දන්නවා
මේ ගෙදර නම් වශයෙන් කියන්න ඕනෙ නෑ. ගොඩ දෙනෙක් එයාලගේ දවස පටන් ගත්තෙම ඉම්ලිට අනුම්පද කියලා තමයි දවස පටන් ගන්නේ. ඉම්ලිගේ වැරැද්දක් තිබුණත් නැතත් ඉම්ලි මේ හැම වචනයක් නිවසගෙන ඉන්නවා. ඉම්ලිට මේ ගෙදර හරි ආදරයක් ගෞරවයක් ලැබෙන්නේ නෑ පොතේ. ඒ මදිවට ඔයා ඉම්ලිත් එක්ක කේන්ති අරන් ඉන්නේ. යන්න ගිහල ඉම්ලිගේ හිත හදන්න. අතර කතා කරන්න උත්සාහ කරද්දි දේවිකා කියනවා, පොතේ මට වගේ මොකක්ම අහන්න ඕනේ නෑ. මං කියපු දේ විතරක් කරන්න. මල මේ ළඟට මොකද වෙන්නේ කියලා.